Goalie and Aveta Darshake, they are Swiss GII 2020. Global Innovation Index, Visayvis Navatam Sreni Katakirima Anua, Sri Lanka, Stana Dolahak Pahala. Anua, they are Dahaname Varshi, Lakono, CA, Visia Taita Sama Pahak Himikar again, Asu Navavana Stane City, Sri Lanka, Mevara. විසයි විසේදී ලකුණු විසි තුනයි දසම හතයි අටක් ලබා ගනිමින් 101 වන ස්ථානය දක්වා ස්ථාන 12ක් පහත වැටී තිබේ. What is GII? ගෝලීය නව්‍යතා දර්ශකය යනු කුමක්ද? නව්‍යතා සම්පාදනයේ සඳහා ඇති හැකියාව සහ එහි සාර්ථකත්වය අනුව රටවල් ශ්‍රේණිගත කිරීමක් GII මගින් සිදු කෙරේ. රටවල් 132ක තොරතුරු ඇතුළත් කරමින් 2007 වර්ෂයේ සිට GII සම්පාදනය කෙරේ. Cornell University, INSEAD සහ World Intellectual Property Organization එහෙම නැතිනම් ලෝක බුද්ධිමය දේපළ සංවිධානය කියන ආයතන තුන එක්ව වාර්ෂිකව GII ප්‍රකාශයට පත් කරනු ලබයි. GII 2020 ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ top 10 countries මොනවාද? Number 1 ස්විට්සර්ලන්තය. Number 2 ස්වීඩනය. Number 3 එක්සත් ජනපදය. Number 4 එක්සත් රාජධානිය. Number 5 නෙදර්ලන්තය. Number 6 ඩෙන්මාර්කය. Number 7, Finland. Number 8, Singapore. Number 9, Germany. Number 10, Dakunu Korea. Goliye naveta darshake palavene sana dahaya atulata apu asiatika ratawal dekawanne Singapore saha Dakunu Korea pamanai. නව්‍යතා සම්පාදනයේ රටකාර්තික සංවර්ධනයේ ප්‍රමාණය සහ මට්ටම පිළිබිඹු කරයි. ඉහළ ආදායම් ලබන රටවල් මෙවරත් GII දර්ශකයේ ඉහළ ස්ථාන හිමි කරගෙන තිබේ. ඔවුන් නව්‍යතා සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් වෙන් කරන බවට මෙයින් වඩාත් පැහැදිලි වේ. ප්‍රථම ස්ථාන 34 සිටින එකම මධ්‍යම ආදායම් ලබන රට වන්නේ චීනයයි. චීනය මෙවර ලකුණු 153.2 අටක් හිමි කර ගනිමින් රටවල් 132ක් අතරින් 14 වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. එවැගේම පසුගිය වසර 10 තුළ රටවල් 4ක් නව්‍යතා සම්පාදනයේදී ඉමහත් ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ රටවල් 4 තමයි චීනය, වියට්නාමය, ඉන්දියාව සහ පිලිපීනය. GII 2020 ශ්‍රේණිගත කිරීම අනුව ආසියාව තුළ පෙරමුණගෙන සිටින රටවල් වන්නේ 8වන ස්ථානය හිමි කරගත් සිංගප්පූරුව, 10වන ස්ථානය හිමි කරගත් දකුණු කොරියාව, 14වන ස්ථානය හිමි කරගත් චීනය, 16වන ස්ථානය ජපානය, 44වන ස්ථානය තායිලන්තය, 48 ඉන්දියාව. අප ජීවත් වන දකුණු ආසියාතික කලාපයේ දෙස බැලීමේදී ඉන්දියාව 48 වන ස්ථානය, නේපාලය 95 වන ස්ථානය, ශ්‍රී ලංකාව 101 වන ස්ථානය, පකිස්තානය 107 වන ස්ථානය, බංගලාදේශය 116 වන ස්ථානය, මියන්මාරය 129 වන ස්ථානයත් හිමි කරගෙන තිබෙනවා. ඉන්දියාව හැරුණු කොට සෙසු දකුණු ආසියාතික රටවල්
නවතා සම්පාදනයේදී සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා කර නොමැති බව මෙයින් වඩාත් ගම්‍ය වේ. ශ්‍රී ලංකාවට මොකද උනේ? පහළ මධ්‍යම ආදායම් ලබන රටක් වශයෙන් ශ්‍රී ලංකාව නවතා සම්පාදනයේදී සැලකිය යුතු ප්‍රගතියක් පසුගිය වසර කිහිපය තුළ අත්කරගෙන නැත. 2011 වර්ෂයේදී ලකුණු 130.36 හිමි කරගෙන 82 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 2020 වන විට ලකුණු 23.78 හිමි කරගනිමින් 101 වන ස්ථානය දක්වා පසුබැස තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු පහළ ආදායම් ලබන රටවල්, පහළ මධ්‍යම ආදායම් ලබන රටවල්, එමත් නැත්නම් සංවර්ධනය වෙමින් පවතින රටවල් නවවතා සම්පාදනය සඳහා සම්පත් සොයා ගැනීමේ විශාල අර්බුදයකට මුහුණ පා සිටි. දෙදාසෙකොළහ වර්ෂයේ සිට 2020 දක්වා GII ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ මට්ටම ඔබට දැන් බලා ගන්න පුළුවන්. තරගාර්ථික සංවර්ධනයේ කැඩපත වන්නේ නවවතා සම්පාදනයයි. Innovation makes the world better. Innovation gives benefit of everyone. අපි බලාගෙන ඉමු. GII 2021 දර්ශකයේදී ශ්‍රී ලංකාවට හිමිවන ස්ථානය කුමක්ද කියලා.